අපි ප ප්‍රේෂ් නැතම් වාශ පීතනය ගැඳමයි කතා කරන්න. වාශ්ප අනු ඒවා අන්තර්ගත බඳුනේ බිත්තිහා ගැටීමේද. එම අනුවල ගම්මිතා වෙනස්සෙන පදින්න පදන පස මිලන් ප්‍රයේගේ වෙනස ගැන ගමත වෙනසෙන මෙම ගම්මතා වෙනස්සීමේ සීග්‍රතාවේ මගින් තමයි බල උපදන්නේ. එම බල බඳුන්නේ බිත්තිමත ක්‍රියකකිරීමනිසා ඇි වන පී නිරතමි ගන්න වාශවීදනය කිය. කොට මේ වාශීදයගෙන කතා කන්නනකට වැදගත් දේවල් කේපයක් තියෙනවා එකක් තමයි වාශ්ප ගණත්වය කියෙන එක වාශ්ප ගැත්වේ කියන්නේ මේ වාශ්ප කලාපේ ඒ පරිමාවක ඇති වාශ්පි ස්කන්දයට එකමශසා කරනවා මයිනෝ කිිලෝම් ගනමීත්‍රයට ගනමීටර කිිලෝग्්‍රම්මන්ට මයි මේ වාශ්ප තියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් අපි ගෙන සම්තෘප්ත වාශ්ප විදිර තියෙනවා ඒවගේ ම අසම්තෘප්්‍ර වාශ ප විදිර තිය ස ෘපත කියන්න තියන්න පුළ ර ප්‍රමාණ තිෙනවා කියෙන එක. වාශ්පයක් සිය සමජාතිය ද්‍රවේ සම ගතික සමුෘත්තාවේ පවති නම්. එම වාශ්ප සම්තෘතයයි කියනු ලබේ එකන්නේ ගතික සමझදාවලා කියන්නේ ද්‍රවයක් එක්ක මේ වාශපය තියෙනගොට මේ ද්‍රවාංශ වායු කලාටවා වය අංශ ද්‍රව කලාපටෙන. ඔය देखකේ වගේ සමාන්න අපිගෙනවා. ගතික සමझිත්ताාවේ තිෙන කිය. එ මේ අවස්ථ වෙदී මේයාට තියන්න පුළම් උපරීමම වා්‍රමාණය ද අෙන? සම්තෘක් අවථාව කර. පරිමාවත් උස්නත්වත් වැඩි වනවීට යම් අවකාශයක දරාගත හැකි උපරිම වාශ ප්‍රමාණය වැඩිර ඉඩ වැඩිවෙන්න වැඩිවෙන්න අපට පැහැදරී අනිවායෙන්ම මේයාට දරාගන්න පුළුවන් වාශක්‍රමාණය වැඩිදිර ඒවගේම උෂ්නත්වය වැඩිනකොත් මේයාගෙන් ්‍රව කලාපෙන් වැඩි ප්‍රමාණයක් අංශු වාාශ්ප කලාපට එන්න පුළුවන් ඒක නිසාත් මේ වාශ්‍රමාණය වැඩිදි. ැ මේ කොයිවෙලා සම්පෘත් පස්සේ සම්තෘත්ත අවස්ථාවද තියන පීදනය රදා පවතින්නේ උෂ්නත්තීමත විතරයි. සම්තෘත්ත වෙනකං අපි ගන්න පුළම් පරිමාව පරිම ක් පින්ම්‍රමණ වැඩ ව කියලා සම්ෘත් න පස්ස සතෘත් ශීත්තිය රදාා පවතින්නේ උෂ්නත්තේමත පමණයි ඉස තග සම්තෘත්්‍ර වාශ ගැනත් සන්තෘත්්‍ර වාශ්ප කියල කියයන්න තෘත්ත වෙන්න පර තිනස්ාව ති පස්සේ ය තු ෂ්නත්වේද පරිමාව සමග වාශවීනය විචලන ග තුොත් න්න මේ අවස්ථාවදදි පරිමා වැඩ වැඩි පරිමාව ටිකටිටිටිකට කඩු කරනකොට. ඒ ගැනීම සිලිංජ එක පහල්ට මේක ගේනකොට සිිලින්ජ හිස මොකද වෙන්නේ පරිමාව වෙන්න අඩුවෙනවා එකොට පීදනේ වැඩිවෙෙනවා වැඩිුවල වැඩිල එක්තර අවස්ථාවක් යනවා පීඩනේ ඒකාරවයයක් අප කියන අන්නේ අවස්ථාවට සම්තෘත වාශපකකිල්. එතන එහාට ීඩනය වෙනසේන්නේ නෑ ඒ වෙන ුවට මේක තිනව වාශ්ප ද්‍රව බවට පත්ව නෑ ගැතමයි බෙන් එතකොට අසම්තෘත වාශ්ප බොල්ල් නීමේ චාස්නේ සන්තවාය නීමේ වගේ ස්කන්දය නියත තියන විට දාන නියමයක් පිළිපදිනවා හැබැයි සම්තෘපතුනාට පස්සේ ඒක පිළිපදදින අසතෘත ශ තරයි පිළිපදින සේ න පරිවාාවද ්නතය සමග වාශකපීන විච ණ ගැ තාතගක් ඒක විචලණයක්ත් එන මේ වගේ න සම්තෘක්ත වෙනකොටවායිනීම පිළපදින්නේ අ සම්තෘපත අවස්ථාදිීත්‍රයිවායනීම පිළිපදින්නේ. එතන යම් ද්‍රවයක තාපාංකය කෙළ කිය කියන්නේ එයාගේ සම්තෘක්ත වාශපීරනය සම්තෘක්්‍ර වාශපීරනය කළ කියන්නේ උපපරිම ප්‍රමාණය වායු කලාපයට ආවට පස්සේ තින පීඩනය වයි ගෝලයේ පීරණයට සසානුව ව ෂ්්‍රති රගමාපික කියන්නන්නේ තාපාංකේ කිය. ඉජමසේ මේකේ මූලික සිද්ධන්තවලින් පස්සයක් තියනවා මේක ගනිතමය ස්වරූපය ගැන ගැනග ආර්ධතාමිතිය විශේෂෙන් අපි මේද ගන ගන ජලවාශ්ප ගැන කලින් අපි කතා කරේ ඕනමතරවයක් නමුත් එෙල්ලදදි වැඩරිපුරා අපිට මේක ගෙන ගන්න තියෙන්නේ වාශ්ප ගැන ජලවාශ්ප ගැන ත ජලවාශ්ප ගැන ගන ගැනීම තමි ගැන ආර්ධතාමිතිය කියල මේකෙති අපි ජලවාශ්ප තියන ප්‍රමාණය ගැන තීරණය කරන්න ප්‍රධාන එකන දෙගක්හදාාළ එකක් තමයි නිරපේක්ෂාරථධාව නිරපේක්ෂාරර්ථාවය කියල කියන්නේ යම් අවකාශක තියෙන ජවාශපට ගනත්තේ එකන්නේ ජලවාාශල ස්කන්දය බෙදෙනන ජලාවාශප පරිමාව සාපේක්ෂාරථාවක කර තබාද අගයක් ගන්නවා සාපේක්ෂාරතාව කළ කියන්නේ උපපරිම තියන ප්‍රමාණෙන් දැන්ට ොච්චරත් තිෙනවාල්. ඒකත් ක්‍රමත්හනකට ක් ක්ස්ක න්ද දක්න කරම. ති තමයි ගනත්තේ පරිමමායෙන් ෙදල ගත්වේ පරිවර්තය කළ ප්‍රකාශ කණන්නක් පොුවවා උපරිම ගනතේ දැනට කොච්චර නත්තය තිනවාදති කියෙනෙ එක ඒම නැත්තම් පිටනය දක් වන්න පුොළුව ස්තර ප්‍රධාන ක්‍රමතුනක් ඇරතේ මේ සාපේක්ෂ අර්ථාවය අපි දක්වන ඔයිටික තමයි ප්‍රධානම කරුණු ටික මේ පාඩමේ තිය හරි අපි මේක තවටිකක් පැහැදිලි කර ගන්න උදාහරණයක් ගම මෙහම තියෙනවා ගනමීටර් දෙකක පරිමාවක් තියෙන භාජනයක් මෙයාට දාළ තියෙනවා ග්‍රෑම් විස්සක ප්‍රමාණයක ජලවාශ්ප මේකර ජලවාශප එකතුළ තිනෝ ග්‍රෑම් විස්ස මේ තියෙන සම්පූර්ණ ජලවාශ්‍රවාණය ග්‍රෑම් විස්ස මෙයා තියෙන්න්නේ සසිෙලසිස්සංසක තිහය කියල පීේතුව සලසිසංසක තිහේතිරම් දැම් මොකද කරන්නේ මෙයා වෙනස් කරනවා පරිමා වෙනසක් කරන්න නැතුව මෙයාට දාන ජලවාශපවානය වැඩි කරනු ජලවාශ්ප ග්‍රෑම් තිහක් වෙනකම් වැඩිගන්න මොකද වෙන්නේ කලින්ට වඩා මේක ගනත්වේ වැඩි වෙන නොමයි ජලවාශ ක්‍රමාණය වෙන් ආපුරූ අපි කරන්නේ මේ විදිහට තව ටිකක් පඩිගන්නු අපිතුමු දැන් ග්‍රෑම් හතලියා ජලවාශ ක්‍රමාණය එතකොඩ තවත් වැඩි වෙලා තිය මේ වගේ මේකට අන්තරගත ජලවාශක්‍රමාණය වැඩිවෙලා තියෙන මොකරන මේ ෂ්ණත්වේදී ඇද මේ පරිමාවටම තව ටිකත්යකත කරනවා ැ ගෙතින ග්‍රම්පණා මෙම ග්‍රෑම් පණහක් එක්කතු කරපු වෙලා වෙදිී ඔන්න දැන් අපිට දකින්න ලැබෙන තව විශේෂ දෙයක් මොකදද මෙයාගේ පතුලේ ජලය ස්වල්පයක් තැන්පත්වෙලා තියෙන මේ තැන්පත්වෙලා තිෙන ජල ප්‍රමාණය මැනගත්තම අපිට ලැබෙනවා ඒක දහයයි ග්‍රෑම්ට සමානයි කිය අදහස් කරන්නේ ග්‍රෑම් පණහක් අපි මෙිදන්ට ජලවාශ්පදැම් මට ග්‍රෑම් දහයක් ගනී භවනය වෙලා තියන නිසා වායු කලාපේ තියෙන්නේ ග්‍රෑම් හතලිහැයි කියන බවයි. මේ කිම වෙලාව කෘෂ්ණත්වය වෙනස්කරත්න පරිමාව වෙනස්කරත් නැති නිසා මෙයාට දරාගන්න පුළුවන් මේ පරිමාවට දරාගන්න පුළුවන් උපරිම ජලවාශ්ප ස්කන්දය තමයි ග්‍රෑම් හදලිය වෙලාතිය එහනං මෙන්න මේ අවස්ථාව නැත්තම් මේ අවස්ථාවට අපි කියෙනවා සම්තෘප්ත අවස්ථාව කියලා මේකෙදී ජලවාශ්පවලින් මෙන්න මේ අවස්ථා දෙකේදීම මේ අවකාශය සම්තෘත්ත වෙලා තියෙනම් සම්තෘප්ත වෙලා තියෙනවා කියල කියන්නේ තියන උපරිම ප්‍රමාණය තියෙනවා එතකොට ඊට කලෙන් අවස්ථා දෙකේදීම උපපරිම ප්‍රමාණය නෙවෙේ තියෙන්නේ ඊට වඩ අඩු ප්‍රමාණය ඒ නිසාපි මේ අවස්ථා දෙකට කියනවා සම්තෘප්ත නැති අවස්ථාවේ කියන මොන අවස්ථාව කියරල අසම්තෘප්ත අවස්ථාව කියලා මේ තියෙන්නේ සම්තෘප්ත නැතියලාව තව දාන්න පුළුවන් කෙදී ඒක නිසාපි මේර නො අසම්තෘපත්ත කියර එතකොට අපිට හොයන්න තිබුණොත් මෙන්න මේ අවස්ථාවේද මෙයාගේ නිරපේක්ෂ ආර්ධතාවේ මේ අවස්ථාව අපප හොයනු තිබුණ නිරපේක්ෂාරතාවේ නිරපේක්ෂාරතාවය කළකයන්නේ මේ වෙලාවෙ තියන ජලවාශ් පවල ගණත්වයට නිරපේක්ෂාරතාව කකිවත් එකයි ගණත්වය කිවත් එක දෙකෙන්ම අදහස්සෙන්න්න එකම ගාන අපි ඒක හොයන්න කොහොමද නිරපේක්ෂාරතාව පිදක්කනවාඒ කියලාඇල humid අර්ථයි නිරපේක්ෂාරතාවය මෙහමනම් මෙයාගේ අගේ සමානවෙන්නක මොකටද සම්පූර්ණ ඉස්කන්දය බෙදනවා පරිමාවේ ඒකක පරිමාවක ස්කන්දය තමයි ගනත්වේ යන්. එහෙමනම් විශ්ස බෙදෙනවා දෙකෙන් එතකොට මේ ගෙනවා නිරපේක්ෂ ආර්ධතාවය නැත්තං මේ වෙලාවෙ තියන මේ වාශ්පවල ජලවාශ්ල ගනත්වය දහයයි කියලා මොනඇදෙන්නේ ග්‍රෑම් ගන මීටරයට මේක සාමාන්‍යෙන් කිිලෝග්‍රෑම් වලින් දක්වන්නේ නැහැ හේතුව මේක සාමාන්‍යෙන් වගේ උෂ්ණත්වයකදී ජලවාශ්ල ගනත් එන්නේ මේ වගේ අගයා කුඩා ග්‍රෑම් වලින් තමයිය. ිෝගම් ලින් දක්න ගොත් බින්ද ද බිද ගන නිසා. මේ ග්‍රෑම් වලින් තමයි ගොඩැක්ුලවට දක්වන්න එ මේ අපි හෙවවේ නිරපේක්ෂ ආර්ථතාව කෙන ඇත්තරම තියන ගාන මෙයාගේ මේ දෙවනි අවස්ථාවේ නිරපේක්ෂාරතාවය භිහායන ගියොත් මෙන මේ අවස්ථාවේ මේයාගේ නිරපේක්ෂාරතාවය මොකක්වෙේ මේගේ නිපේක්ෂාතාව හනකොදයාව ස්කන්ද විදන යාග පරිමාවේ ස්කන්දේ තියයි පරිමාව දෙකයි බෙදුවම උත්තරේ පහළවයි එනම් මේ වෙලා විදි නිරපේක්ෂාරතාවවෙන්නේ පහළවයි කියා ඒවගේ ඊළං අවස්ථාවර දැන්ම ඊළංඟ අවස්ථාවේදී නිරපේක්ෂාරතාවයහොයනකොට ඒ අපිට ලැබවෙන්නේ හතලිය වදීම දෙක ඒ කියන්නේ විස්සයි කියලා මේ වෙලා විදි තියෙන නිරපේක්ෂාරථාව වන තම් වාතේ පයන ජලවාශ්පොල ගණත්වේ තමයි විස්ස ඒේලා තින ගනත්ේ ගැන ම්තෘප්්‍ර ජලවාශ්්‍ර වල ගනත්වය අන්න ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙයාගේ සාපේක් ෂාර්තාවයන් හයන් එන අපෙන් අනවා මෙන්න මෙයාගේ මුළිමත් මෙයාහොලගුව මෙන්න මෙයාගේ සාපේක්ෂ ආර්ධධතාවේ කියද කියලා සාපේක්ෂාර්ථාව ගැන රිලේටියෝ හිමිඩිට එකයි ආර්රේච් කළ දාන්න සාපේක්ෂාර්තාවය හයන්න කොමල සාපේක්ෂ ආර්ධතාවය කියලා කියන්නේ යන්න ලුවන් උපරිම ප්‍රමාණය දැන් කොචර තිෙනවාද තියෙන්න්න පුළුවන් උපරිම ප්‍රමාණය ගැත් ේතනය විස්ස අපි ගණත්තයෙන් ගත්වත් විස්සයි දැන්ට තියෙන ප්‍රමාණයක් විස්සයි එහෙන වැඩි කරා සීයේෙන් උත්තරේ සීයට සීය එම නැත්ත මේ විදිරු හන්නත් පුොළුවන් මේ ව අපි ගණත්වයෙන් ඉස්කන්දය හන්න පුළුවන් ගස්කන්ද හ ලහ දැන්න ය පි දන්නවා සම්තෘප්ත වෙන වෙලා විදිී තියන ළ උපරිමමු ප්‍රමාණය සම්ත ෘප්්‍ර වවෙලාද තියන ළ පරරි ්‍රමාණ පරන පරම ්‍රයි එහහ සීර කියදගල බැලුවවත්ත ස සය. ඒ අනුව මෙයාගේ සාපේක්ෂ ආර්ධතාවේ වෙන්නේ සීයර සීයමොද මේ වෙලා ී න උපරිම ප්‍රණ. මෙයාගේත් සාපේක්ෂාරතාවය සිරසිය හරි අපිට මු වෙන්න මෙයාගේ සාපේක්ෂාරතාව හැතින ක ලබිට මේ ඊළඟ අවස්ථාාවයක මුලින්ම මේ අයව්වා ඉතිවස්සේ මුල්ම අවස්ථාවත් යෙකවා මේ අවස්ථාවේදී සාපේක්ෂාරතාව හැන ගියොත් මෙයාගේ සාපේක්ෂාරතාවේ කිය කියන්නේ ඒවෙලාවෙ තියෙන ගණත්වය කොච්චලද පහළවයි බෙදන්න ඕනේ මෙයාගේ තියෙන්න්න පුළුවන් උපරිීමම වාශ්පෝල ගණත්තය උපරිම ජලවාශ්ප ගනත්වේ කියද විස්සයි. එහන් සීයට කොච්චර. සීයට හැත්ත පහයි. මේක සුළු කරාමයනවා සීයට හැත්ත පහයි කියර. එනම් මෙතන එනවා සාපේක්ෂාරකාාවේ සිට හැත්ත පහ. මේයාගේ සාපේක්්චාර්තාව ගණනය කරනු රතේ වගේ අපිට පුළුවන් ගණනය කරන්න. මෙයාගේ තියෙනව දහයක් ගනත්ත තියන කොළන් උපරිම ගණත්තේ විස්සයි එහෙනන් සීයට කොච්චරදකල්. ඒ අනුව ඒගනව සයට පණක් එතකොට ඔකලන්න පයෙනවා ග්‍රෑම් විස්සක් තියෙනකොට ගනමීටර දෙකක් තිබනේ සත් තියෙන සම්පූර්ණ ජලවාශිෂකන්දය විස්සයි ජලවාශ පොල ගණත්වේ දහැයි ඒ වෙලාදි සිටි පණහක්තමයි මේක තින බොළොම් පරින්ම් ප්‍රමාණ පිරලපුුණ තවටික් එකතු කරනවා ජ ශ්‍ර එක ර සි හැත්ත පක් දක්වා වෙන ග්‍රෑම් තියක්ක වැරි රලා. එතකොට අපිකෙනවා නත්වය පහළවයි තිය දෙකෙන් බෙදරලා ගනමීට්‍රයට ප්‍රමාණ ොයලා හතලියක් වෙන කොට අපිගෙනවා සාතික් ාර්ාව සිර C එකක තියන ළොම්පරම් ප්‍රමාණ තියෙන තවදාන්න බෑ එතකොට ගණත්්‍යය අපි ගන්නවා හතලිය විදීමේ පිස්සයි කියර. දැම්මොත් තව දැම්මට තව එකතුවෙන්නේෙ නෑ ඉතුරුටිකොක්කොම ගනී භවනය වෙනවා. එතකොට සාපේක්‍ෂාරතාවය වෙනස්සෙෙන්නෑ සීර සීයම පවතිනවා. හැබැයි සම්පෘප්ත වෙලා තියන නිසා මේ වාශ්පවලෙන් කොටසක් මේ දාපු වාශ්ප පනහත්ති භග්‍රෑම් හතලියක්ක්ති ඇදී ඉතුරු කොටස ඉවත්වෙලා යනවා ජලය බවට පත්වෙනවා. ඒ අනුව මෙයාගේ නිරපේක්ෂාරධතාවය අරගානම තමයි වෙනස් එෙන්නෑ ඇයි ග්‍රෑම් හතල හයි වාශපතියන දෙකෙන් බිදුවම විස්සම තමයි නිර පේක්ෂාර්තතා වෙන සි නෑ සාපික්‍ෂාර්තාාව වෙන ෙත් නෑ අන්න්නේඒ අස්ථාවට අපි න සම්තෘපතවස්ාව කියලා ඔන්න ඔය පිළිබඳව තමයි හරිටම පේරුම් ගන්න ඕන්න